අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත බලත්පාලන ඡන්දයට වෙනස්කම් රැසක් සමාලෝචන කමිටුවෙන් නිර්දේශය මාස දෙකකට පසු පළාත් අතර පොදු ප්‍රවාහනය සීමා සහිතව ඇරඹෙයි මුහුණු ආවරණ ගැන විමසූ දුම්රිය නියාමකවරයෙකුට තරුණින් දෙදෙනෙක් පහර දෙයි දිනකදී සිදු කළ වැඩිම එන්නත් කිරණය ඊයේ දිනේ එන්නත් 317445ක් ජනතාවට ලබා දෙයි අලිවැට නඩත්තු කිරීමේ ස්වේච්ඡා බලකා නියම ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුරේ ආරම්භ කරන්න අගමැතිගෙන් නියෝග හරින් සැප්තැම්බර් පළවෙනිදා තෙක් අත්අඩංගුවට ගන්නෙ නැහැ නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි ප්‍රථමයෙන් දේශීය පුවත් මාස දෙකකට ආසන්න කාලයක් පළාත් අතර සංචරණ සීමා පැනවීම හමුවේ නතර කර තිබූ අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද සීමිත ලෙස ආරම්භ වුණා කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් කරන කටයුතු තවදුරටත් සිදුවන අතර ඊයේ දින වැඩිම කොවිඩ් එන්නත් කරන ලෙස පුද්ගලයන් 337445 දෙනෙකු වෙත එන්නත් කිරීම සිදු වී තිබෙනවා කොවිඩ් වසංගත තත්ත්වයත් සමග පණවන ලද පළාත් අතර සංචරණ සීමා හමුවේ නතර කර තිබූ දුරගමන් සේවා අද ආරම්භ වුණා. ඒ අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ පොත්තලම දුම්රිය මාර්ගයේ පළාත් අතර දුම්රිය ගමන් වාර 14ක් අද සිට 10 වෙනිට එක්වෙනවා. පළත් අතර අන්තර් පළත් දුරගමන් සේවා බස් රථද අද දහවනේට එක් කෙරුණා. ආසාදිත පුත්කලින් 1404 දෙනෙකු ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 277519ක් දක්වා ඉහළ ගියා. එසේම පසුගිය 13 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 41ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කිරීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 3574ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වසංගතයට එරෙහි එන්නත් කරන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින අතර ඊයේ දිනවන විට කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව පුත්කලින් 36 දිනක වෙත ලබා දී තිබෙනවා. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 289122ක් වෙත ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාව 32385 දිනක වෙත ලබා දී තිබෙනවා. ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාව පුත්කලින් 15202ක් වෙත ලබා දී ඇති අතර ෆයිසර් එන්නත පුත්කලින් 700 දිනක වෙත ලබා දීම ඊයේ දින අවසන් වුණා. ඒ අනුව මෙරට සිදු වූ වැඩිම එන්නත් කරන ලෙස පුත්කලින් 337445 දිනක හට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ඊයේ දින සිදු වුණා. මෙතර වාද්දුවේ සිට රාගම දක්වා දහවණේ වූ දුම්රියකට දෙහිවල දුම්රිය ස්ථානයේදී මුහුණු ආවරණ නොමැතිව ඇතුළු වූ පුත්කලින් දෙදෙනෙකු විසින් දුම්රිය නියාමකවරයාට පහර දීමේ සිද්ධියක් ඊයේ වාර්තා වුණා. ඊයේ වාද්දුවේ සිට රාගම් බලා දාවණේ වූ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේ නවත්වන ලද අවස්ථාවේ එම දුම්රියට මුහුණු ආවරණ නොමැතිව පුත්කලින් දෙදෙනෙකු ගොඩවීමට උත්සාහ කර තිබෙනවා. ඒ අවස්ථාවේදී දුම්රිය නියාමකවරයා විසින් ඔවුන්ට මුහුණු ආවරණ පැලඳ ගන්නා ලෙස උපදෙස් දී ඇති අවස්ථාවේදී අදාළ පුත්කලින් දෙදෙනෙකු විසින් දුම්රිය නියාමකවරයාට පහර දීමක් සිදු කර ඇති බවට වාර්තා වෙනවා. තුවාල ලැබූ දුම්රිය නියාමකවරයා බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් දෙහිවල පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා. අදාළ පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන තිබෙනවා. ඔවුන් දෙහිවල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 24 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක් වන අතර ඔවුන් අත්අඩංගුවටගෙන තිබෙනවා. අද දින ඔවුන් ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුහුණු ආවරණ පැළඳීමේ නීතිය අනිවාර්ය වෙනවා. පොදු ස්ථානවල ඒ වගේම පොදු ප්‍රවාහන සේවා
අවස්ථාවල එසේ කටයුතු නොකරන පුද්ගලයින්ට එම වරද පෙන්වා දෙන අවස්ථාවේ රජ නිලධාරීන්ට මේ ආකාරයට සාපරාදී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේදී නිරෝධායන මෙහෙයුම් වලට අදාළව පුද්ගලයින් 164 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙන්නේ මුහුණු ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන්. ඔක්තෝබර් 30 දින සිට පුද්ගලයින් 49837ක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙයින් මේවන විටත් 42000කට පමණ නඩු පවරා තිබෙනවා. තවත් පුද්ගලයින් 8000කට පමණ ඉදිරියේදී නඩු පැවරීමට නියමිතව තිබෙනවා. මෙතර අද උදැසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික් 9ක ප්‍රදේශ රැසක් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. ගම්පහ බදුල්ල නුවරඑළිය මඩකලපුව කළුතර රත්නපුර කෑගල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කයන්ට අයත් ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. ඔන්ලයින් නිගැන්වීමේ ක්‍රමවේදයේ නිවත්තිමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වනවා. විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් ගුරු වෘත්තීය සමිතී නායකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවටගෙන නිරෝධායනයට යොමු කිරීම නිසා ඊට විරෝධය පළ කරමින් ගුරු සංගම් ඇතුළු වෘත්තීය සමಿತಿ 14ක් එක්ව ක්‍රියාත්මක කළ ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රියාවලීන් ඉවත්වීමේ වර්ජනය අද දිනත් ක්‍රියාත්මක කෙරුණා. ඔවුන් පවසන්නේ බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන ගිය ගුරු වෘත්තීය සමಿತಿ නායකයින් වහාම නිදහස් කරන ලෙසයි. ඔවුන් නිරෝධායන ක්‍රියාවලීන් ඉවත් කර මුදා හරිනතුරු මෙම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි වර්ජනය නිරත වෘත්තීය සමಿತಿ පවසන්නේ. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමಿತಿ ක්‍රියාකාරිකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා මෙලෙස අදහස් පළ කළා. නිරෝධායන කරපු විදිහත් වැරදි, අත්අඩංගුවට ගැනීමත් වැරදි, ඒ සියලු කාරණා වැරදි. අද වෙනකොට ගුරුවරු ඔන්ලයින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ශිෂ්‍යයන්ට උගන්වන්න. ඉතින් ආණ්ඩුවට මේක ප්‍රශ්නයක් නෑ. දැන් අපි දැක්ක කැමැතිවරයෙක් කියනවා එක ගුරුවරයෙක් හිටියා මෑති කියලා මාර්ගගත තාක්ෂණයේ ඔස්සේ අධ්‍යාපනය දෙන්න. ඒ මේ වගේ මොලේ නැති ඇමතිවරු ඉන්න ආණ්ඩුවකට පුළුවන් ද රටක් පාලනය කරන්න කියන ප්‍රශ්නේ අපි හමුවේ තියෙනවා. ඒ වගේ අපි දැක්ක එක ඇමතිවරේ කීයේ කියනවා මේ ගුරු සංගම්වල නායකයෝ කාලකන්ණි කියලා. ගුරු සංගම්වල නායකයෝද කාලකන්ණි විදිහට හැසිරෙන්නේ ආණ්ඩුව ඇමතිවරුද? ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැහැ. නායකයෝ ගිහිල්ලා ගුවන් හමුදා කඳුර වලට දානවා. Tamanට කැමති විදියට මර්ධනය කරනවලා රටේ මිනිස්සු සමාජ ක්‍රියාකාරකයෝ වෘත්ති සමಿತಿ මර්ධනය කරන්න හදනවා නම් ඒකට ලෑස්ති වෙන්න එපා. මේ අතරේ ලෙස ඇතම් ගුරු වෘත්ති සමಿತಿවල ගුරුවරුන් වර්ජුණයට එක්ව සිටි යද සමහර ගුරුවරුන් අදත් ඔන්ලයින් පන්ති පැවැත්වුවා. කෙසේ නමුත් ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් විසින් නැවත දැනුම් දෙනතුරු ඔන්ලයින් පන්ති වහා නවතා ඇති බව දන්වමින් කෙටි පණිවිඩ ඔස්සේ මෙලෙස ළමුන් දැනුවත් කර තිබුණා. කෙසේ නමුත් ඇතැම් ගුරුවරුන් කිසිදු පැහැදිලි කිරීමක් නොමැතිව Zoom සහ WhatsApp තාක්ෂණයේ ඔස්සේ ක්‍රියාකාරකම් පමණක් දුරකථනයට එවා තිබුණේ මේ ආකාරයටයි. පළාත් පාලන ඡන්දයකදී යම් පක්ෂයකට සභිකයෙකු දිනා ගැනීම සඳහා වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 2.5%ක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ පළාත් පාලන සමාලෝචන කමිටුව මෙම යෝජනාවද ඇතුළත් සිය කමිටු වාර්තාව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට බාර දුන්නා. අදාළ වාර්තාවට අනුව ඉදිරි පළාත් පාලන ඡන්දයම සීමේදී පහත සඳහන් කරුණු ක්‍රියාවට නැංවීමට යෝජනා කර තිබෙනවා. පසුගිය සංශෝධන මගින් පළාත් පාලන ඡන්දයම සීමට හඳුන්වා දී තිබූ 60-40 අනුපාතයට වූ මිශ්‍ර සමානුපාතික නියෝජිත ක්‍රමය ඉදිරියේදී 70-30 අනුපාතය දක්වා වෙනස් කිරීමට යෝජනා කර තිබෙනවා. යම් කිසි පක්ෂයකට සභිකයෙකු දිනා ගැනීමට අවශ්‍ය වන්නේ නම් වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 2.5%ක ඡන්ද ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස දක්වා ඇති අතර මින් පෙර එවැනි නියමයක් පනවා නැහැ. බහුමන්ත්‍රී කොට්ටාෂ සඳහා ඡන්ද භාවිතා කිරීමේදී ඡන්ද පත්‍රිකා දෙකක් නිකුත් කිරීමට යෝජනා කර ඇති අතර මෙතෙක් එකම පක්ෂයකින් පමණක් මෙම තෝරා ගැනීමට දී තිබූ වර්ණය පක්ෂ දෙකක අපේක්ෂකින් දෙදෙනෙක් වෙනුවෙන් භාවිතා කිරීමට හැකි ලෙස ප්‍රතිපාදන සකස් විය යුතු බවටද කමිටුව යෝජනා කර තිබෙනවා. පළාත් පාලන බල ප්‍රදේශයක වැඩිම කොට්ටාෂ ප්‍රමාණයක් ජයග්‍රහණය කරන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ප්‍රසාද ආසන දෙකක් දීමද කමිටුවේ තවත් යෝජනාවක්. එමෙන්ම මෙතෙක් පැවති එල්ලන ආසන ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතු නැතයිද කමිටුව යෝජනා කර තිබෙනවා. මීට අමතරව ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීමකදී අනිවාර්යයෙන්ම මෙම ප්‍රමාණය ආසන්න වශයෙන් 1000කින් පමණ අඩුවිය යුතු බවටද පළාත් පාලන මැතිවරණ ක්‍රමය සමාලෝචන කමිටුව සිය නිර්දේශවලින් යෝජනා කර තිබෙනවා. දීප ව්‍යාප්ත අලිවැට නඩත්තු කිරීමේ ස්වේච්ඡා බලකා නියම ව්‍යාපෘතිය කුරුණෑගල හා අනුරාධපුරයෙන් ආරම්භ කරන ලිස්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.
වනාලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා දීප ව්‍යාප්ත විදුලි වැට ඉදිකිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්ුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින්පත් කළ විශේෂ කමිටු නිර්දේශවලට අනුව යමින් අලි වැට නඩත්තු කිරීම සඳහා ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශීය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බලකායට පැවරීමේ නියම ව්‍යාපෘතිය කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන ලෙසයි. වනජීවි සංරක්ෂණ හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවලට පමණක් මෙහි සමස්ත වගකීම පැවරෙන්නේ නැති පරිදි අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් සහ ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇතුළත් ස්වේච්ඡා බලකායක් මගින් මෙම අලි මිනිස් ගැටුම පාලනය කළ හැකි බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. 2021 වර්ෂයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික වැඩසටහනක් ලෙස කිලෝමීටර් 1500ක විදුලි වැට ප්‍රමාණයක් දීප ව්‍යාප්තව ඉදිකිරීමට සැලසුම් කර තිබුණා. මේ වන විට ඊට අදාළ අමුද්‍රව්‍ය සඳහා ප්‍රසම්පාදන කටයුතු අවසන් වී ඇති අතර දිස්ත්‍රික්ක 19ක් ආවරණය කරමින් ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය වනජීවි කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අලි වැට ඉදිකිරීම සඳහා දායකත්වයේ සපයනවා. දැනට ඉදිකර තිබෙන කිලෝමීටර් 4500ක් පමණ වන අලි වැට නඩත්තු කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ බටින් 3900ක් යොදා ඇති අතර ඊට බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ 1500ක පිරිසක් බඳවාගෙන ඇති බවයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී ප්‍රකාශ කළේ. වත්මන් නාණ්ඩුව විසින් නව සටන් භූමියක් මෙරට විවෘත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ඒ සම්මන්ත්‍රණයකට එක් වෙමින් මේ නව වටේ අලුත් ආකාරයේ මර්ධනය ආරම්භ කරේ ගොවි බිම් වලින්. අද අලුත් සටන් භූමියක් මේ රටේ විවෘත වෙලා තිබෙනවා. රාජපක්ෂ කල්ලියේ පාලනය විසින් ඇති කරලා දීලා තිබෙනවා. ඒ අලුත් සටන් බිම තමයි ගොවි අරගල භූමිය. ගොවි ජනතාව ගොවි බිම අද රත් වෙලා තිනවා, රත් කරමින් තිබෙනවා. ආණ්ඩුව රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම් කරා. ඒ නැවැත්වීමත් සමගම මේවන විට පොහොර ඉල්ලා සුදුසු පොහොරක් රජයේ විසින් ලබා දෙන සුදුසු පොහොරක් ඉල්ලලා කරන අරගලයක් සටනක් ගොවිබිම් සිසාරා පැතිරිලා වර්ධනය වෙමින් තිබෙනවා. මේ ප්‍රශ්නයට ආණ්ඩුවට තියෙනවා උත්තර දෙකක්. එකක් තමයි නැවත පොහොර ලබා දීම. බැසිල් රාජපක්ෂ මහත්තයාට පුළුවන් අගෝස්තු මාසේ වෙනකොට, එහෙම නැත්නම් සැප්තැම්බර් මාසේ වෙනකොට කිරිබත් උයලා, කිරිබත් කපලා, කිරිබත් කමින් නැවත ඔන්න මම පොහොර ගෙනල්ලා දුන්නාය කියලා රසායනික පොහොර ගෙනත් දෙන්න. නැවත පොහොර ගෙනත් දුන්නොත් ගොවි ජනතාවට තමන් කරපු අරගලයේ ජයග්‍රහණයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකායේ දියමත විහිදුම් ඒකකයේ ඊයේ පිහිටවනු ලැබුවා. ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ දියමත විහිදුම් බලකාය ඊයේ දින පිහිටවනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ දියමත විහිදුම් බලකායේ ප්‍රථම වැටලීම ලෙස මුදුරාජවිල ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත්පැන් පිරීමේ යෙදුණු පුද්ගලින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දින ප්‍රථම වැටලීම ලෙස මුදුරාජවිල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පිරීමේ යෙදුණු පුද්ගලින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. එහිදී නීති විරෝධී මත්පැන් හෝ ගෝඩා අඩංගු බැරල් 26ක් පමණ සොයාගෙන තිබෙනවා. මේ විහිදුම් බලකාය නිරන්තරයෙන් ශ්‍රී ලංකාව පුරාම විවිධ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය වේගවත් බෝට්ටු ඒකකයක් පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. එෙහි සමාරම්භක අවස්ථාව ඊයේ කොළඹදී පැවැත්ුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටවනු ලැබූ මෙම බෝට්ටු ඒකකය සඳහා ස්පීඩ් බෝට්ටු 10ක් ලංකා ස්පීඩ් බෝට්ටු සංගමයේ විසින් ප්‍රදානය කරනු ලැබුවා. එලෙස ස්පීඩ් බෝට්ටු සංගමයේ විසින් පිරිනැමූ බෝට්ටු බහර ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැමිණ සිටියා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්පීඩ් බෝට්ටු සංගමයේ සභාපති ප්‍රසන්න රණවීර, විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරී වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන්ද එක්ව සිටියා. And I must first thank my friend Prasanna Ranaveera for taking the initiative and giving all this good training and also the other facilities and a boat. I must thank you for donating us a fully fledged and state of the art boat, and I will definitely inform the president tonight of this great donation.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාව සැප්තැම්බර් මස 1 වෙනිදා තෙක් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. පාස්කු ඉරුදින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බවටත් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඉල්ලා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම කැඳව අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම නියෝගය සිදු කළා. පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන කුමුදිනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලේ ඉදිරියේ කැඳවනු ලැබුවා. එෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් ඉදිරියේදී පෙත්සම්කාර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් දන්වා සිටියා. එම අවස්ථාවේදී පෙත්සම්කාර හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට නොගන්නා බවට නීතිපතිවරයා විසින් ඉක්ුත් නඩු දිනයේ ලබා දුන් ප්‍රතිචාර මීළඟ නඩු දිනයේ තෙක් දීර්ඝ කරන ලෙසට ඉල්ලීමක් කළා. එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නැවත සැප්තැම්බර් මාස 1 වෙනිදා කැඳවන ලෙසට නියම කළා. එදින තෙක් පෙත්සම්කාර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමක් නොකරන බව මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් අධිකරණයේ හමුවේ එකඟතාවය පළ කර සිටියා. එම පොතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා අපි විසින් www.sithanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවමු ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.